පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මුදලට බිලි වාකිනීමේ මෙහෙයුම දැන් ක්‍රියාත්මක කර ඇත්තේ එක්සත් ජනතා නිදහස් සඳහන පාර්ශවයෙන්. කෝටි ගණනින් මුදල් වියදම් කර සුපිරි හෝටල්වල සිට කරන මෙම මෙහෙයුම සඳහා අවශ්‍ය ධනය කෙසේ උපයාගත්තේ දැයි දැන් කාටත් ඇත්තේ සැකයක්. හොරකම් කළේ යයි චෝදනා නැගූ එක්සත් ජාතික පක්ෂය මෙතෙක් එවැනි ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලියකට අවතීර්ණ වී නැත. මෙමගින් පැහැදිලි වන්නේ පසුගිය ආණ්ඩු සමයේදී එක් රැස් කළ බව පැවසූ නීති විරෝධී මුදල් බහුතරය නොමැතිව ලතවෙන පාර්ශවය මන්ත්‍රී බිලිබා ගැනීමේ මෙහෙයුම සඳහා යොදවන බවයි. අද පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය මාධ්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා තමන්ට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පිරිස් කළ බලපෑම් පිළිබඳවද අනාවරණය කළා. මේ සඳහා ඔහු දුරකථන සංවාද කිහිපයක්ද ප්‍රචාරය කරනු ලැබුවා. SBD සනායක මන්ත්‍රීවරයා මේ පිටුපස සිටින බව ඉන් පැහැදිලි වුණා. මේ ඉදිරිපත් කරන දුරකථන සංවාදයේ මම කවුද කියලා ඉවරලා තමුන්නාන්තලට මුලින් ප්‍රකාශ කරන්න යන්නේ. මේ දුරකථන සංවාදයේ පොඩ්ඩක් අහුම්කම් දෙන්න ඔබට හුරු පුරුදු කටහඬක්ද කියලා බල්ලා ඉවරලා කියන්න ඊට පස්සේ මම පැහැදිලි කරන්න. හෙලෝ. රංගෙට ආවු. රංගෙ කොහෙද ඉන්නේ? මම දැන් ඇවිල්ලා මේ හරි කොට දෙනියාව. එන්නේ නැත් ඔයා. කොහෙද කලම්බුද? නෑ බං අපට. මම ඊයේ එච්චිත් එක කතා කරගත්තා එතුමා. ඔව්. එච්චි මට කතා කරා. ඔව්. නෑ ඔයාලට තිබ්බ බය ඔය අපේ ටීම් එකක් මේ UNP එකට ඇයි කියලානේ. ඔව්. නෑ කික්වත් දන්නේ නෑ. අහහ. අද ඒ ටික සේරම දිවුරනවා. ඒ ටික දිවුරනවා. මේ 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 අර අපි අර තමර හදාගෙන ඉඳන් පස් හය දෙනෙක් මුන් දිවුරනවා හෙට. මේ වගේ වෙලාවක තමයි මේ 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 ඔයාලා අඩිය ඉස්සරහට තියන්න ඕන. හ්ම් 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 මේ මේ එහෙම නෑ අඩි පස්ස ගන්න පාඩු ඔයාට. අපේ 113 පිළිබඳ අපිට ගැටලුවක් නෑ රංගේ. මම ඔයා මේ රවටන්න බොරු කියනව නෙවෙයි. ඔව් හිතන්න බලලා මට කතා කරන්නකෝ. හා හා අද මම ඕනම් කරලා දේ. එනම් මේ මුදල් ගනුදෙනු සම්බන්ධව තනතුරු ගනුදෙනු සම්බන්ධව මම අපිට කතා කරපු උදවියගේ ඊළඟ සීඩී එකෙන් බලගන්න මම ඒගොල්ලන්ගේ කතාව. එස්.බී. දිසානායක ඇමතුමා නියෝජනය කරමින් නලින් කියන මහත්මයෙක් ඔහු මට ආරාධනා කරේ කැබිනට් අමාත්‍ය ධූරයක් සඳහා. මොනින් ඇමතුමා? කමොනි නලින්. ඇමතුමා ඊයේ ඇත්තම කියනනම් වසන්ත ඇමතුමාගේ වැඩේ කරේ එස්.බී. ඇමතුමා. හරිද? හා හා. ඔව්. ඒ කියන්නේ බැසිල් කතා කරලා රාජ්‍ය අමාත්‍යකමක් කරා. මං ඊට පස්සේ කරදී මම පෙරේද කතා කරලා එයාගේ මහලා ඊට පස්සේ කරදී අවශ්‍ය දේ කරලා ඊට පස්සේ ඊයේ ජනාධිපතිවරු කෙලින්ම කතා කරලා එක්කන් කියලා එස්.බී. ඇමතුමාට වැඩේ කරා. හා හා. ඇමතුමාර කියන්නේ මේක තමයි මාර්ගය. මෙහෙම මෙතනින් මෙහෙම මෙහෙම කතා කරගෙන යන් මං ඇමතුමාව ගන්න එන්නද වාහනේ එහෙම නැත්නම් ඇමතුමා කොළඹට එනවා. එපා මගේ වාහනේ දෙන්න මං එන්න. මං ඉද කොල්ල දෙන්න. ගිනවද කොල්ල? ඈ? කීයට වගේ එනවද? උසාවි වරලා මේ අර ඊයර මලගෙද රැඳද්ද බැරුණා නලි මේ මොකද මගේ මගදී ආපහු හැරලා මේ 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 රැවිලා හින්දා මට නිදිමත මහන්සියයි එතන දවස් 7ක් ජපානයේ මම ෆ්ලයිට් එකෙත් මෙතන ජපාන් ගියේනේ. ඔව් එතන දවස් 7 මම එක දවසයි මම නිදාගත්තේ අනිත් දවස් 6 මම ට්‍රයින් නිදාගන්නනේ පාන්දර 2යි ආපහු 6ට ඔව් පාන්දර 4:00 වර එක දවසක් මේ මේ කෝල්ස් ඉවර කරලා නිදාගන්න ඕඩ 6 7 වෙනකොට ලෑස්ති වෙලා බ්‍රෙක්ෆාස්ට් වෙලා නෑ කියන්නේ මට ඇමතුමා එන වෙලාව මොකද හේතුව මෙයාවත් ගෙනල්ල වෙනම ප්‍රොජෙක්ට් එකේ මට ඇතුළට මරන් ඉන්න කියලා කිව්වා. ඇත්තම කියනවා වසන්ත ඇමතුමා වැඩ කරෙත් මම ඇමතුමා දෙන්නේ එක්ක ඉන්න ඔබතුමාගේ වැඩෙත් මම බාල්ගෙන තියෙනවා ඒ විදිහම කරමු. හා ඉන්නවනේ මෙතන මේ අද අද මේ මේකක් තියෙනවනේ පොඩ්ඩක් ඉන්නකෝ කතරනකෝ. ඕකේ හරි 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 ඔකේ මේ තියෙන දිනුක්ෂ කියන පුද්ගලයා මේ යෝෂිත රාජපක්ෂ මහත්මයාගේ නියෝජිතෙක් වශයෙන් ඇවිල්ලා ඒ යෝෂිත රාජපක්ෂ මහත්මයා නියෝජිතය විසින් පෙනී සිටින්න තමයි මට කතා කරේ. මෙතන රුපියල් කෝටි 50ක් ලබා දෙන්නත් කැබිනට් අමාත්‍ය ධූරය ලබා දීම සම්බන්ධව තමයි මේ කතා කරන්නේ. හෙලෝ. මාතුතුමා ඉන්නවද? කතා කරනවා. ආ ඉන්නවද? ඔව් කියන්න. ඔයා කියන ඕන එකට එලලා ඇස්ටි කියලා කියන්නේ. හ්ම්.
පස්සේ ඔයාගේ රික්‍රමන්ට මොකද කියලා බලලා මට කෝල් එකක් දෙන්න කිව්වා. මම කොහොම බලලා කියන්නම්. මම ටෙම්පරේචර්ලා ඉන්නේ. ඔව්. මම ටෙම්පරේචර්ලා ඇත්ත කිව්වා. SB නාවින්න මැතුමත් එක්කලා එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වෙච්ච මාලක මහත්මයා අදටත් SB නාවින්න මැතුමාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් විදිහට තමයි මෙතුමා වැඩ කරන්නේ. එතුමා හරහා කතා කරපු කතාව මෙතන තියෙනවා. මට ඒගොල්ලොත් එක්ක එකතු වෙන්න කියලා මුදල් ප්‍රමාණයයි ගනුදෙනු සම්බන්ධෝ කියයි US ඩොලර් ගැන. කොළඹ එක. ඔව් කොළඹ අපි අර බැසිල්ගේ ඒ දවස්කම තියෙන එක මේ මෛත්‍රීලත් එක ඩීල් එකේ මේ ඌ කියනවා දැන් මේ ලෝ ඇන් ඕඩර් දෙන්න බෑලු ඉන්න එකේම දුමින්ද තිරුම් දෙන්න නෑලු. හා ඉතින් ඒකම ගමුද කියලා මං කිව්වා මෙහෙමයි ඉතින් දැන් මේක 18 මට මාරු වෙන ඉඳන් උඹලා කතා ගැන විශ්වාසයක් කරන්න බෑ මට කියන්නත් බෑ මුතුමාට ඊට පස්සේ මට හිනවා හරි වස්තිවල ආනමඩුවට සල්ලි දෙන්න ඕන කරනවා නැත්තම් බෑයි ඔව් එලින්ම කිව්වා ආ එතකොට මොකද කියන්නේ ඊළඟට SP සහනායක මැතිතුමාගේ ලේකම් සම්බන්ධීකාරකතුමා නලින් මහත්මයා මාත් එක්ක කතා කරපු කාරණා මේ මේ ගනුදෙනු සම්බන්ධව නැවත වරක් කතා කරපු හෙලෝ ගුඩ් මෝර්නින් ගරු මැතිතුමා අමෝනි මොනේ නත් මේ එවන්තුවා දැන් නම් ඉතින් ලාස්ට් මූමන්ට් එක අපි ඉන්නේ ඔව් දැන් නින්දත් හරි අද ඔක්කොම ටික දිරුම් දෙනවා කවුද හරි දෙමින්ද හරි හා සෙටල්ද ප්‍රමින්දයි අද අද ඔක්කොම ටික අපේ කියන්නේ 23 ම අද ඉවර කරනවා දිරුම් දෙනවා 23 ම කියන්නේ මේ 23 ගැන අපේ ශ්‍රී ලංකාවේ 23ක් හිටියන එක කම්ප්ලීට් වෙනවා අද මම සම්සිංහම තුමාලා මේ දිරුම් දුන්නනේ අද දෙමින්දයි ඊටු ටික ඔක්කොම දිරුම් දෙනවා අද 23ක් කෙනෙකුට දැන් 30 නේ අපිට ඔගේ පෝට්ෆෝලිය යනවා කිව්වේ නෑ නෑ මං කියෝ නෙවෙයි 23ක් අපේ නියෝජ්‍ය අමාත්‍යවරු හිටියනේ නියෝජ්‍ය අමාත්‍යවරු ආහ් ඒ ටික ඔක්කොම දුමින්දත් එක්කලා දුමින්දා 10ක් අරන් එනවා 10ක් අරන් එනවා කීගෙන හිටිය රනිල් ළඟ ඕකනේ ට්‍රම්ප් එක තිබුණේ දැන් අද ඒ ට්‍රම්ප් එක ඉවර වෙනවා හරිද ඊයරා ඊයරා අපි රිෂාඩ්ගේ ප්‍රශ්න තීරණ ගත්තා ආයි හොද එමෙතුමා එන්න මොකද මේ 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 මං කිව්වේ ඒකයි මොකද අපි මේ මේකේ මේ 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 වැඩේ ඉවර කරමු අද ඔව් මොකද හේතුව එස්පීරමෙන්තුමා මේ 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 අවශ්‍ය දේ මොකද මට මම ඇත්තටම ඔබතුමාට කතා කරන්න බුදුර මම කැමති පුද්ගලයෙක් නේද ඉතින් මේක අනිවාර්යයෙන් අද මේ ප්‍රශ්න ඉවර කරමු අපි අද ඔව් දුමින්දල ප්‍රශ්න ඉවරනේ ඉතින් බලමු නේද තුමේ නාලි නෑ අද ඉවරයි දැන් මේ වර මම කියන්නේ ඒක අද ඉවරයි අද ඉවරනහම අනික කට්ටියත් මෙහෙනවා ඊට කලින් අපි වැඩේට බහිමු දෙවියනේ ප්‍රශ්නේ ගියා ඊයේ කම්ප්ලීට්ලි ඉවර කළාම ඊයේ පෙරේද අපි මම ඇත්තටම BM එක කතා කරලා BM කෝ රයිඩ් එකේ මම එන්නත් මම ගිහලා කතා කරමු කියලා ඊට පස්සේ අන්තිමේදී දෙවිතර මම කතා කරා ඉතින් ඉතින් මම 99 ඉඳන් අපි දෙන්නේ යාළුවනේ හරිද ඒක නිසා කතා කරලා මම කිව්වා මේ වැඩේ හරියන්නේ නැහැ මේ බැගලා පස්සේ මම කිව්වා දැන් වාරි කියලා බැසිල් අමුදත් එක්කලා පැය දෙකමාරක් කී සාකච්ඡා කළා අන්තිමේදී වෙනම ඩිසිෂන් එකක් ගත්තා ඊයේ 12 මාර්ක ඩිසිෂන් අරගෙන එහෙම ජනාධිපති වහම්මුණා මේ 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 අද දිනුරු වෙන වැඩේ ඉවරයි මම මේ වර මේ කම්ප්ලීට්ලි මගේ ඊට පස්සේ තව මේ 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 ඊට පස්සේ රෑ අපි RB හම්බුණා එයාත් කිව්වා ඕකේ මේක වැඩේ අපි මම මේ ලකුණ තියාගන්න කියලා ඉතින් දැන් මේ මම ඔතනින් ඔතන අදින් පස්සේ අද මේකත් එක්කලා එයාට ආයි කවුරුත් කියන්නේ ඉර කරගෙන ඉන්න බෑ මේ එමුතුම RB ඔතන RB කිවි රිෂාඩ් බදුරුදී ආ ආ මේ 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 මොතන අද මේ අද ඒ ලකුණු ටික ගන්න එයාට බෑ ඒ ටික ඒ කවුන්ට් එක එන්නේ නැහැ ඉතින් උන් නැතුනම ඔව් එයාට බෑ නේද ඔව් ඒකයි හ්ම් අද හම්බෙලා ඔව් ඔයාගේ ටික කතා කරලා තියෙන ඇත්තට මේ මුලින්ම ඔයාගේ ටික කතා කරා ඔව් ඒ කතා කරලා අද මේ අද හම්බෙලා මේ 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 වැඩේ ඉවර කරගමු ඔයා කොහෙද ඉන්නේ අද
මම දැන් මේ යන ගමන් ඉන්නේ පුත්තලම්. ඉතින් එන්නකෝ ඉතින් කොළඹට. කොළඹ එන්න මම යන්න ඕන අපේ වයිෆ් ආදම ඩොක්ටර් කවට ගෙන යන්න තියෙනවා. දැන් ඒක කරගෙන ඉන්න යන්නේ වයිෆ් දෙකරන ඉන්න. එන වෙලාව කියන්නකෝ. ආ මම දෙකට විතර පුළුවන්ද දෙකට විතර? දෙකට බැරි වෙයි නෑ. මොකද අපි බලමු මේ දුමින්දලගේ දැන් ඒකත් අපිට බලන්න පුළුවන් නේද? නෑ මෙහෙමයි. එතන එතකොට too late අමතුක. එහෙමද? ඔව් මම මේ වටම කියන්නේ පැහැදිලි ලෙසම කියන්නේ ඒක එතකොට too late. හ්ම්. මම මේ වට කියන්නේ ඒක. ඔව්. මොකද තව තව ඉන්න ගොඩක් අය. ඔව්. ඒ ඔක්කොම ලිස්ට් එකේ තියාගෙන වන්න ඔයා හිතන්නම නැති දුන්නෙකුත් ඉන්නවා. ජීවිතේට හිතන්නේ නැති දුන්නෙක්. අතර? ඔව්. ඔව්. ප්‍රබලම කැබිනට් හොඳේ. හ්ම්. ඒ කියන්නේ මට කියන්න බෑ. නම්බර් ටික මම කියන්නම්. මම ඔයාලට ඊට පස්සේ ඕනනම් කියන්නම්. කවුරුත් හිතුවේ නෑනේ. වසන්තට ඇවිල්ලා කැබිනට් එක දෙනකම් කවුරුත් දන්නේ නෑනේ. ඔව්. මම ගෙදර ඇඳෙන්න උසංගි අරන්ගි. මංගම වගකීමේ යුතුව රයිට් ඕකේ. ඔයාට ඕනේ මොකද්ද? ඒක වගකීමේ යුතුව එහෙම කරනවා. ආ ඉතින් දෙකක් නෑ. ඊළම මම ගියා කරේ. අද ඒ තීන්දුව වෙනසක් නෑ. මම ඔයාලට කියන්නේ ඒකයි. දැන් වසන්ත මම මේ ජපන් ඉන්නකොට මට වසන්ත කතාරලා කිව්වා මට කිව්වා අයර කතා කරයි කියලා මට පෙරේදාත් වාර කතා කරයි කියලා කිව්වා මට කිව්වා ඔව් මට කිව්වා මට කතා කරයි කියලා අද උදේ ගියා මේ නූල් කැන්ඩි ගියා මේ මං කියන්නේ ඒක තව අද පරක්කු කරන්න එපා අද පරක්කු කරත් ඔයා ලේට් ඒකයි මම ඔයාට දෙකට විතර එන්න පුළුවන් නම් මම මේ ගේම් එක ෆිනිෂ් කරලා දෙන්න ඔව් දෙකට එන්න බෑ නෑ මට මම බොරු කියන්නේ බෑනේ මට එච්චිත් කතා කරා මං එච්චිත් එක්ක කතා කරගත ඊයේ මේ ඊයවස මම හිතන්නේ රෑ ඒ වෙලාවේ ඇති 7:00 8:00 විතර මේ එච්චි මාත් එක්ක කතා කරා ඉතින් එච්චි මායි කතා කරගෙන තියෙන්නේ එහෙනම් හරි එච්චර මං එහෙනම් ඉතින් කතා කරගත්තරන් ඒ විදිහට වැඩේ කරන්න මොකද කරක් කරන්න නෑ නලින් වාට මම පර්සනලි වමත් අපි දෙන අතර කන්ටැක්ට් එක දෙන්න මං කියන්නේ මේ එච්චර මං අපි දෙන්න කතා කරද්දී එච්චි හම්බෙයි අද රැට හරි බොහෝ විට එච්චි මයි හම්බෙයි එතකොට ඒ අනුව තමයි එහෙම අපි කතා යම් ප්‍රවේදයක් මං එයයි මයි කතා කරගත්තා වැඩ හරි එනවා හරි කතා කරනවා ඈ ඔව් සෝත් එක්ක හරි වා එතන නම් හරි අපි මම හැපි එහෙම ප්‍රශ්නයක් නැහැ SB දත්ත කියන්න මම මෙතනින් මේකෙන් දිගට දිගට ගන්න එක හොඳ නැහැ. ඔව්. ඒක මන් දිගට දිගට කතා කරනකොට මේ ඒක හිතා ගන්නකො මං කියන්න බෑ මේක ඔක්කොම ටික. හරි. එනම් හරි. හරි. ඕකේ නයි. Thank you. ඕකේ යමු තුමා හරි. ඕකේ. Thank you. ගරු මන්ත්‍රීතුමාලා සියල්ල ඉස්සරහා හෙලිදරව් කරනකොට මේගොල්ලන්ට පණිවිඩය ගියා. මම පාර්ලිමේන්තුවේ තාමත් ඉන්නවා කියලා ඇරලා. එතකොට මේ තියෙන්නේ SMS පණිවිඩ දෙකම ඇතුළත්. දැනටත් මගේ දුරකථනයේ තාම delete කරලා හැම නැහැ. මේ සුරක්ෂිතව තියෙන දුරකථන විතරක් නෙමෙයි මාව මරලා දැම්මොත් මේවා පාවිච්චි කරන්න පුළුවන් වෙන්න වෙනත් තැනකත් සුරක්ෂිතව මන් තියලා තියෙනවා. මොකද මේගොල්ලෝ ගැන විශ්වාසය තියන්න බෑ. රාජපක්ෂලා බලය අතර ගත්තා කියන්නේ අනිත් එකාගේ ජීවිත අනතුරේ කියන එක අපි බොහොම පැහැදිලිව දන්නා. අපි අත්දැකීමෙන් මම දන්නවා මම මේ බැටකා මිනිහෙක් වශයෙන් මගේ ගෙවල් දොරල් ගිනි තියලා දෙන්න තුන වදත් එක්කලා මම දන්නවා මනුස්සත්වය කියන එක ගෑවිලාවක් නැති මුදල සහ බලය සඳහා පමණක් ක්‍රියා කරන කණ්ඩායමක් කියන එක මම බොහොම පැහැදිලි දනවා. එහෙමනම් මේ සියලුම මන්ත්‍රීවරුන්ට කතා කරන්න ඕමයි හදිසි ඉක්මනින් එන්න දැන් කණ්ඩායම හෙට මෙච්චරක් දියුරුම් දෙනවා අද මෙච්චරක් දියුරුම් දෙනවා අනිද්දාට මෙච්චරක් දියුරුම් දෙනවා කැබිනට් එක නැතුව යනවා මිනින් ඇවිල්ලා දියුරුම් දුන්නේ නැත්නම් කැබිනට් ඇමතිකමක් ගණ්ඩාම් වෙන්නේ නැහැ මේ විදිහේ බලාපොරොත්තු තමයි දෙන්නේ අපේ මෙච්චර සංඛ්‍යාවක් එනවා මුස්ලිම් කොංග්‍රසයෙන් මෙච්චරක් එනවා රිසර්ඩ් බඩ්දුම් මැතිතුමාගෙන් එනවා TN එකෙන් එනවා මේ ආදී විවිධ දේවල් කියලා හැම කෙනාම මේ රවටන වැඩපිළිවෙල තමයි මෙතන කරන්නේ ඉතින් මේක රැවටීම තුළ මේගොල්ලොන්ට හැම කෙනාම රවට්ටන්න පුළුවන් කමක් නැහැ මිත්‍රවරුනි අද ඉදිරිපත් කරන්නේ නැහැ මේ තව තියෙනවා සීඩි හඬපටය. මේ හඬපටය ඉතාමත්ම ප්‍රබල පුද්ගලයෙකුගේ. මම ඉදිරියේදී තව තියෙනවා දින කීපයක් ඉදිරියේදී අවශ්‍ය වෙයි. ඉදිරියේදී මම තවත් ඔබට සාක්ෂිත් ඇතුව ඉදිරිපත් කරන්නම්. මම බොහොම පැහැදිලිව කිව්වා ඊයේ පාර්ලිමේන්තුවේදී මම මේ කරුණු කාරණා මට ඔප්පු කිරීමට හැකියාව තියෙනවා කියලා මේ සිද්ධියද. මේ කාරණා කියපුවාම යම් මාධ්‍ය ආයතන මේ බොරුවක් කියන එකත් සත පහකටවත් මා වටින්නේ නැති මිනිහෙක් කියලා කිව්වා. තමාර മന്ത്രിවරුත් කිව්වා. මේ වටින් නැත්තම් මොකටද මේ කෝටි 50ක් දෙන්න මට කතා කරන්නේ මොන කේල් වලටද? ඉතින් මන් දන්නේ නැහැ. මොකද්ද කියලා? කොහොම වෙලා රකවන්නේ? ඒක ඒගොල්ලන්ගේ මතය. නමුත් මම මේ කියන්නේ අවසාන වශයෙන් ඉතාම ලැජ්ජාසහගතයි. ප්‍රජාතන්ත්‍රවාදීව අපි හදාගත් ආණ්ඩුව ගරු මෛත්‍රීපාල සිරිසේන මහත්මයා අපිත් එක්ක එක්කාසු වෙලා එතුමා සඳහන් කරේ දූෂිතය හොරු තක්කඩි කාලකන්ණි අපතේය පෙරේතය මේ කණ්ඩායමක් තමයි රාජපක්ෂලා කියන්නේ කියලා.
එවැනි එවුම්වට නැවත මොන පක්ෂ හදාගෙන ආවත් මම ඔලුසන්න දෙන්නේ නැහැ කියලා එතුමා සඳහන් කරේ. එහෙම ප්‍රකාශ කරපු ජනාධිපතිතුමා නැවතත් ඒ දූෂිතයෝ, තල්ලාලයෝ, අපතයෝ, මලපෙරේතයෝ නැවත ගේන්න කටයුතු කිරීම ඉතාමත්ම ලැජ්ජාසහගතයි. මේ රටේ යුද්ධය සාධාරණ වෙනුවෙන් කෑකෝ ගහන උදේ දවල් රෑ තිස්සේ මොරදෙන සමාජ ජාලා වෙබ් අඩවි තුළ නිරන්තර සංවාද සටන් ගෙනියන කණ්ඩායමකගේ ප්‍රධානීකුගේ තමයි මේ සීඩිපටේ. මේටත් එහා ගිය තවත් ප්‍රධානීකුගේ සීඩිපටයක් තියෙනවා. ඒ සීඩිපට ඒක VVIP කෙනෙකුගේ ඒ හඬපට අද මං ගෙනල්ල නැහැ. මට ඒ හඬපටය සකස් කරගන්න පොඩක් ප්‍රමාද වුණා. මොකද අද උදෑසන මම තීන්දුව කරේ මේ රටට කරන මේ නීච වැඩේ පිළිබඳව. මට පාන්දර 3ට අද අවදි වුණේ. පාන්දර 3ට අවදි වුණාම මම කල්පනා කරා මොකද්ද කරන්නේ. මට මේක මේ රටට කියන්නට ඕන. මම 3:00 රංජන රාමනායක නියෝජ්‍ය අමාත්‍යතුමාට කතා කරා. එතුමා හැරෙව්වා. ඇහැරවල මං කියවා මේක රට රෙල්ට් කරන්න ඕන. මේ කරන කුපාඩි වැඩවලට ඉඩ දෙන්න ඕන නැහැ. මේක කුපාඩි වැඩක්. කතා කරන්නේ ඇත්ත. හැබැයි මට තර්ජනයක් ඇති වෙනවා කියන එක මම දන්නවා රාජපස්කලාගෙන්. ඒක බොහොම පැහැදිලි ප්‍රශ්නයක් නෑ. අපි මිනිහෙක් දෙපාරක් මැරෙන්නේ නැහැ. ඒගොල්ලෝ මරන්න බොහොම උත්සාහ කරා. නමුත් මේ ඇත්ත කතා අතර අපි එහෙලි දරා කරන්න රට දැනගන්න.